2022 පළවෙනි වීඩියෝ එක විදිහට ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු ඉල්ලීමක් ඉෂ්ට කරන්න තමයි aran ආවේ. ඉතින් මගේ බර අඩු කරගෙන මම කොහොමද ක්‍රමවත් ශාරීරිය තියාගන්නේ කියන එක තමයි කියලා දෙන්නේ. ඇත්තටම මමත් ගොඩක් කැම කන කෙනෙක්. මට ගොඩක් කැම රස විඳින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මම මේ හැම කැමක්ම කාලා ශාරීරිය ක්‍රමවත් තියාගෙන ඉන්න හැටි මම අද ඔයාලට කියලා දෙන්න හිතුවා. හරිම ලේසියෙන් හදාගන්න ඩ්‍රින්ක්ස් දෙකුත් එක්ක. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේ තියෙන්නේ කසකසයට බැසිල් සීඩ්ස් කියලත් කියනවා බර අඩු කරගන්න ආහාර වට්ටෝරුව අතර ප්‍රධානතම ආහාරයක්. ඒකට හේතුව මේ කසකසයට වල අඩංගු වෙලා තියෙන ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණය හා අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය. මේක සැලකන්නේ හරිම දුර්ලභ ගුණාංගයක් විදිහට. මේ වගේ කසකසයට ඔයාලට සුපර් මාකට් එකේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය කඩවල වලත් ලූස් කිරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ පැකට් එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම මේ කසකස ඇටවල තියෙන ෆයිබර් ප්‍රමාණය නිසා අපිට ඉත අඩු ප්‍රමාණයකින් වැඩි කාලයක් බඩගිනි නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක සාමාන්‍යයෙන් මම මේ කියලා දෙන විදිහට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆලූඩා එකක් ස්මූති එකක් වගේ උනත් හදා ගන්න පුළුවන් කසකස ඇට දාලා. මම සාමාන්‍යයෙන් වතුර බොන්න මේ වගේ වීදුරු බෝතලයක් තියාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ වීදුරු බෝතලේ මෙතන ලීටරේ බෝතලයක් තියෙන්නේ. මම දවසට තුන් පාරක් හෝ හතර පාරක් මේ බෝතලේ පුරවගෙන බොනවා. ඉතින් මේ වගේ බෝතලයක් තියාගත්තාම අපිට හරි ලේසි අපි බොන වතුර ප්‍රමාණය කොච්චරක්ද කියලා මැනගන්න. මම කරන වැඩේ මේ වගේ වතුර බෝතලෙට මේ කසකස ඇට වලින් තේ හැඳ දෙකක් දාගන්නවා. ඊට පස්සේ ඒකට මද උණුසුම් වතුර පුරවනවා. සාමාන්‍ය චුට්ටක් රස්නේ වතුර වුණත් කමක් නැහැ. වතුර එක දාලා ඉවර වෙලා විනාඩි 5ක් විතර මේක පැත්තකින් තියලා තියන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ හොඳට කසකස ඇටවල මල් ටික පිපිලා මේ වගේ ලස්සනට එනවා. ඉතින් මේක ඇට ටික මේ වගේ හොඳට පිපෙනකම් විනාඩි 5ක් 10ක් විතර තිබ්බහම ඇති. ඊට පස්සේ මේ වතුර එක වඩ බොන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක වඩ දිනපතා කරන්න පුළුවන් ට්‍රික් එකක්. මම නම් සාමාන්‍යයෙන් දවසක් හරි දවසක් වගේ තමයි මේක කරන්නේ. මේ වගේ හොඳට කසකස ඇටවල මල් ටික මේ වගේ පිපුණාට පස්සේ අපිට මේක බොන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය වැඩ උයද්දී එහෙම නැත්නම් පාඩම් කරද්දී එහෙම නැත්නම් ඔෆිස් එකට ගිහලා වැඩ කරනවා නම් ළඟ තියාගෙන මේ වගේ වතුර එකක් බොන්න පුළුවන්. දවසකට මේ වගේ කසකස ඇට දාලා මේ වගේ වතුර ලීටරයක් බොන්න. ඊට අමතරව අපි වතුර ගොඩක් ප්‍රමාණයක් බොන්න ඕනේ. මම කියන්නේ ඔය වතුර බොන වතුර වේලට අමතරව මේ වගේ දේකුත් ඔයාලට පානය කරන්න පුළුවන්. අඩු වියදමකින් හරි ලේසියෙන් බර අඩු කරගන්න පුළුවන්. ඇත්තටම කසකස ඇට කියන්නේ බර අඩු කරගන්න විතරක් නෙවෙයි, ශරීරයේ ගොඩක් උෂ්ණ අධික කෙනෙකුට නම් ශරීරයේ උෂ්ණත්වය පාලනය කරගන්න, ඒ වගේම කොලෙස්ටරෝල්, බ්ලඩ් ප්‍රෙෂර්, ඩිප්‍රෙෂන් වගේ දේවල් වලට උනත් මේ කසකසයට හරි ප්‍රයෝජනවත් වෙනවා. හරිම ප්‍රයෝජනයක් තියෙන හොඳ ඖෂධයක් තමයි කසකසයට කියන්නේ. ඒක නිසා නිතරම මේ වගේ දෙයක් හදාගෙන බොන්න පුළුවන්. දැන් මම මේක වෙන ට්‍රික් එකක් ඔයාලට කිව්වේ. දැන් මම ඔයාලට කලින්ම කිව්වනේ මම ඔයාලට උදේටයි හවසටයි බොන්න හදාගෙන ඩ්‍රින්ක්ස් දෙකක් කියලා දෙනවා කියලා. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඒකට අපිට ඇත්තටම දෙහි ටිකක් දෙහි ගෙඩියක් අවශ්‍ය වෙනවා. හැමදාම උදේට දෙහි ගෙඩියක් අවශ්‍ය වෙනවා මේ වැඩේට. ඉතින් දෙහිවල ඇත්තටම ගොඩක් ලොකු විටමින් සී ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒක අපිට ශරීරේ බර අඩු කරගන්න විතරක් නෙවෙයි අපිට අපේ හැම පැහැය ලබා ගන්න ඒ වගේ ගොඩක් දේවල් වලට වැදගත් වෙනවා. මම කරන වැඩේ මේ වගේ උදේම දෙහි ගෙඩියක් මේ වගේ මිරික ගන්නවා වීදුරුවකට. ඊට පස්සේ අපි අර කලින් කතා කරපු කසකස ඇට වලින් ටිකක් මේකට දාගන්නවා. සාමාන්‍ය තේ හැන්දක් විතර වගේ. ඊට පස්සේ මද උණුසුම් වතුර ටිකක් වක් කරනවා. ඉතින් සාමාන්‍ය ටිකක් උණු වතුර එකක් මේකට ගන්න පුළුවන් නම් වඩාත් ප්‍රයෝජනවත්. උණු වතුර උදේට බොන්න අකමැතියට මේකට ඇල් වතුර දාගෙන උනත් බොන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය නැගිට්ට ගමන්ම මේක බොන්න ඕනේ. උදේ නැගිට්ට ගමන් වතුර එකක් වෙනකොට මේ වගේ දෙහි ටිකක් දාලා තව ඔයාලට මේකට ඉඟුරු ටිකක් උනත් එකතු කරගන්න පුළුවන් කැමති නම් මේ වගේ ඩ්‍රින්ක් එකක් ගන්න උදේම නැගිට්ට ගමන්ම හිස් බඩ. ඉතින් මම ඒක කරනවා නිතරම. හැමදාම මම සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට මම ගෙදර ඉන්නවා නම් අනිවාර්යෙන් මම මේ වැඩේ කරනවා. ඉතින් ඔයාලට කසකසයට නැත්තම් නිකම්ම දෙහි ටිකක් දාලා හරි කමක් නැහැ. මේ වගේ වතුර වීදුරුවක් උදේට බොන්න නැගිට්ට ගමන් ඇත්තට මේ දෙකම නැතුව වුණත් කමක් නැහැ. මද රස්නේ වතුර වීදුරුවක් බොන්න නැගිට්ට ගමන්ම ඒක ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට මම සාමාන්‍යයෙන් හවසට සාමාන්‍ය සතියට දෙපාරක් තුන් පාරක් විතර මේ වගේ ඩ්‍රින්ක් එකක් හදා ගන්නවත් ඒක වෙනුවට. ඒකට අපිට සුදුරු තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලා දන්නා සුදුරු කියන්නේ ගොඩාක් ගුණදායක දෙයක්. මම මුලින්ම මේ වගේ වතුර එකක් උණු කරනවා. වතුර එක රත් වෙද්දී ඒකට සුදුරු තේ හැන්දක් දා ගන්නවා. මෙතන සාමාන්‍යයෙන් මම වතුර කෝප්ප එකමාරක් විතර ගත්තා. ඔයා තේ බොන ප්‍රමාණය බලලා ඒ ප්‍රමාණයට මේක ගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ගෙදර තියෙනවා නම් මේකට
කුරුදු කෑල්ලකුත් එකතු කරගන්න මේ වගේ පොඩි කුරුදු කෑල්ලක් හරි ගුණයි කුරුදුත් එකතු කරගත්තාම මේක ඒ වගේම හරි ප්‍රයෝජනවත් අපේ බඩඩු කරගන්න බරඩු කරගන්න මේ දෙක මෙහෙම විනාඩි 5ක් 6ක් විතර හිමීට පොඩ්ඩක් රත් වෙන්න දෙන්න මේ වගේ ඇත්තටම කුරුඳු වල අපි ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහ අපේ පරිවෘත්ති ක්‍රියාවලිය ක්‍රමවත් කරන්න ලොකු උපකාරයක් වෙනවා. ඉතින් ඇත්තටම ඔයාලට තේරෙනවා ඇති මේ ක්‍රමය මගින් හොඳට බර අඩු කරගන්න පුළුවන්. මොකද අපේ පරිවෘත්ති ක්‍රියා ක්‍රමවත් කරන නිසා සුදුරු විතරක් නෙවෙයි කුරුඳුත් ඒ වගේ බොහොම ප්‍රයෝජනවත් ඖෂධ දෙකක්. ඉතින් මම කියන්න ඕනේ මේ ඩ්‍රින්ක් එක ටිකක් තිත්තයි. මේ විදිහට කාලයක් බොද්දි ඔයාලට සාමාන්‍යයෙන් පුරුදු වෙනවා. ඔයාලට මේක මුලින්ම බොද්දි බොන්න අපහසුයි නම් ඔයාලට පුළුවන් මේකට මීපැණි ටිකක් එකතු කරගන්න. හොඳ ක්වොලිටි මීපැණි ගන්න. සීනි දාගන්න එපා මේකට. මීපැණි චුට්ටක් එකතු කරලා මේක බොන්න පුළුවන් මුලින්ම. ටික කාලයක් ඇද්දි මේක නිකම්ම බොන්නත් ඔයාලට පුරුදු වෙවි. ඕන්න රසනෙම්ම බොන්න. එහෙම නැත්නම් නිවල බොන්නත් පුළුවන්. ටිකක් රසනෙම් බොනවනම් මේක ටිකක් අප්පිරිය නැතුව වගේ බොන්න පුළුවන්. ඉතින් ඒක නිසා රසනෙම් බොන්න ට්‍රයි කරන්න මේක. හවස තේ එක වෙනකොට මේ වගේ දෙයක් සාමාන්‍ය දවසක් කර දවසක් වගේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. තේරෙනවා ඇති කිසි කරදරයක් නැහැ. හරි ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් මේකත්. දැන් ඔයාලට මම මේ වගේ හදාගෙන බොන්න ඩ්‍රින්ක්ස් දෙකක් කියලා දුන්නා උදේටයි හවසටයි. මේක ඔයාලට වෙලාව තියෙන විදිහට පුළුවන් විදිහට කරන්න ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා මේ දෙකෙන්ම ට්‍රයි කරලා බලන්න අනිවාර්යයෙන්ම. ඊට අමතරව මම කරන පොඩි පොඩි දේවල් ටිකක් මම ඔයාලට කියන්නම්. මම සාමාන්‍යයෙන් තේ එකක් බොද්දි උදේට හරි හවසට හරි ඒකට අනිවාර්යෙන් තේකට මේ වගේ ඉඟුරු කෑල්ලක් එකතු කරගන්නවා. මොකද ඉඟුරු කියන්නේ ගොඩක් හොඳ ඖෂධයක් බර අඩු කරගන්න. ඒ වගේම ශරීරයටත් හොඳයි. මේ වගේ පොඩි ඉඟුරු කෑල්ලක් කරගෙන මම ඒකින් ඉඟුරු කෑල්ල සුද්ධ කරලා ඒක තලාගෙන මගේ තේකට දාගන්නවා. තේක බොන අතර මේ ඉඟුරු කෑල්ලත් පොඩ්ඩක් කපලා කනවා. ඉතින් ඒ විදිහට කරන්න අපි නොදැනීම කරන පොඩි පොඩි දේවල් ඇත්තටම අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන අපේ බර අඩු කරගන්න. ඊළඟට මට ඔයාලට තව දෙයක් පෙන්වන්න ඕනේ. මේ තියෙන මිංචිකොළ. මිංචිකොළ සාමාන්‍යයෙන් ඉන්දියාවේ අය ගොඩක් කැම වලට පාවිච්චි කරන දෙයක්. මම මේ වගේ පොඩි පැලයක් හදාගෙන තියෙනවා. ඉතින් මේ මිංචිකොළත් ගොඩාක් අපේ බර අඩු කරගන්න උදව් කරන ආහාරයක්. අපේ බර බඩ දෙකම අඩු කරගන්න ඇත්තටම උදව් කරනවා. මේ මිංචිකොළ මම සාමාන්‍යයෙන් සම්බෝල වලට ගන්නවා, කැම වලට දානවා. ඊට අමතරව ඒ මුකුත් නැතුව ඔයාට ඕනනම් මේ වගේ මිංචිකොළ ටිකක් අරගෙන නිකම්ම වතුරයකට දාලා බොන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බොන වෙලාවට ඉතින් වස විසත් නැහැ. හරිම අඩු වියදමකින් ගෙදරම හදාගත්තාම වියදමකුත් නැතු අඩු වියදමකින් ඔයාලට බර අඩු කරගන්න පුළුවන්. කිසි කරදරයකුත් නැහැ, වියදමකුත් නැහැ. ඒ වගේම ශරීරයටත් හොඳයි. ඇත්තටම ගොඩක් ගුණ දෙයක් මේ වගේ වතුර ටිකක් දාලා මිංචිකොළ ටික දාලා බොන්න තියෙන්නේ. ඔය සාමාන්‍යයෙන් ගන්න ජූස් වලට උනත් මේ මිංචිකොළ දාගන්න පුළුවන්. හරි ප්‍රයෝජනවත්. ඒ වගේම ඊළඟට වැදගත්ම කාරණේ තමයි වතුර බොන එක. මම ඔයාලට කලිනුත් සදහන් කරා සාමාන්‍ය වතුර ලීටර 4ක් විතර බොන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මම නම් සාමාන්‍ය වතුර බොන්නේ මේ වගේ මැටි කප් එකකට දාලා තියෙන මගේ වතුර. ඉතින් මේ වගේ මැටි කප් එකකට දැම්මම ඇත්තටම ගොඩක් මත තියනවා හරිම ගුණයි කියලා වතුරවල තියෙන විෂ බීජ අයින් වෙනවයි කියලා. ඉතින් මේවා සාමාන්‍ය කඩවලවල ගන්නත් තියෙනවා මේ වගේ දේවල්. ඊට අමතරව මම මේ පොඩි වැදගත් ඔයාලට වැදගත් වෙන පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරා. ඔයාලා දන්න දේවල් වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් අඩු වැඩි වශයෙන් කරාම ඇත්තටම අපිට අපි නොදැනීම අපිට මහන්සි නොවේ බර අඩු කරගන්න පුළුවන්. ඉතින් වැඩි කරදරයක් නැතුව අඩු වියදමින් වැඩි මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ තව ඉදිරියටත් මම අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. නිරෝගීව බර අඩු කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ වල පළවෙනි කොටස තව කොටස් ඉදිරියටත් මම ඔයාලට අරන් එනවා. ඉතින් තවත් රස කෑමක් අරගෙන මම ඔයාලව හම්බ වෙන්න ආයෙත් එන්නම්. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම ඔයාගේ යාළුවන් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලව හම්බ වෙන්න ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.